අපි දැන් ඔවුන්ගේ ප්‍රතිචාරය දැනගන්න කැමති කෝච් බියනෙස් ඒ කියන්නේ අද පර්ෆෝමන්ස් එකේ තමෝදේ රොසෙන් දෙන්නම හිතේ හැටියට අවශ්‍ය පර්ෆෝමන්ස් එක ස්ටේජ් එක උඩ කරා හැබැයි අපි මුල්ම කාලේදී ප්‍රැක්ටිස් කරනකොට කියපු දෙයක් තමයි බේසික්ස් අමතක කරන්න බෑ කියලා අද බේසික්ස් ටික පොඩ්ඩක් අමතක කරලා අනිත් ඒවා ටික ඔක්කොම ටික කරා But overall performance at career, first time on stage, I've done a good job. Mama coach Chumariyata Yomukaranne, the television balana kena kuta, ඒ ළමයි මාර විදිහට මේක ඉදිරිපත් කරන්න කියලා හිතනවා. හැබැයි වැඩිපුර ඉදිරිපත් කරපු ඉර කොහෙන්ද අපි හොයාගන්නේ? ඒක මෙහෙමයි. ඒ ගීතයට සරිලන විදිහට තමයි අපි performance එකක් කරනනම් කරන්න ඕනේ. deliver කරනවා නම් කරන්න ඕනේ. මට අද තමෝද්‍යා සහ රොසෑන්ගේ දැක්කේ දෙන්නගේ කෙමිස්ට්‍රි එකක් තිබ්බේ නැහැ. මට පොඩ්ඩක් ඕවර් කොන්ෆිඩන්ස් ටිකක් දැක්කා and I felt like you all were both trying to outdo each other. There was no teamwork. කෝච් කසුන් ඔබ කොහොමද මේ ඉදිරිපත් කිරීම දකින්නේ? මේ දෙන්නගේ ම තියෙන ලොකු එනර්ජි එකක් තියෙනවා ඒක අපිට පෙවුණා. එනර්ජි රිලීස් කරන එක කරා. හරි. ඒක හොඳටම දිනුණා. නමුත් ඒක ප්‍රී ප්ලෑන් වැඩක් විදියට දැනුන්නේ නැහැ. මම හිතන්නේ ඒක තමයි කෝචස්ලා කිව්වේ. ඒ කොහොම වුණත් මම හිතනවා මේ දෙන්නටම සෑහෙන රිමාකබල් වොයිසස් දෙකක් තියෙනවා. ඒකෙන් වැඩක් ගන්න පුළුවන් කියලා. කෝච් ශෂිකා මේ ගීත බීඑන්එස්ලා මේ දෙන්නට දීලා කරන්න හදපු ඒ වෙනස නව වර්ණය ඒක හරිම ලස්සනයි. අනිත් කෝචස්ලත් කිව්වා වගේ මට දැනුනේ ටිකක් පර්ෆෝමන්ස් එකට අවධානය වැඩි වුණාද කියලාත් හිතුණා අර දැන් ගායනේ පැත්තෙන් අපිට පර්ෆෙක්ට් කරගන්න ඕන දේවල් වලට චුට්ටක් අවධානය අඩු වුණාද කියලා හිතුණා දැන් පර්ෆෝමන්ස් එක නිසා දැන් තමයි මේ දෙදෙනාගේ තිරනාත්මක තීන්දුව කෝච් බීඑන්එස් ඔබ විසින් ලබා දිය යුත්තේ මම මෙහිම තීරණේ ප්‍රකාශ කරන්න කැමති මම මෙහිම තීරණයක් කවදාවත් ප්‍රකාශ කරලා නැහැ පර්ෆෝමන්ස් එක තුල දෙන්නගෙන් එක්කෙනෙක් යනවත් ටීම් වර්ක් එක පිළිබඳව මම ඇත්තටම පර්සනලි මම හැපි නැහැ ඉදිරියට ගෙනියන්න මේ වෙලාවේ තරංගයේ ස්වභාවය අනුව පමණයි මේ තීරණය දෙන්නේ අපි ඉදිරියට ගෙනියනවත් අමෝදයක්